ඇත්තටම මර්ධනය හා වාරණය කියන එක අශිෂ්ට සංස්කෘතියක තියෙන ලක්ෂණ. අපි ගත්තොත් එහෙම සිංහලෙන් අපිට කියන්න අදහසක් තියෙනවා මේ අසමත් ජාතිය කියලා. දැන් ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම එන්නේ ෆේල් නේෂන් කියලා. අපි සංස්කෘතියක් විතර ගත්තොත් එහෙම අසමත් ජාතියන් වෙලා තියෙනවා මේ මර්ධනයයි වාරණය වගේ තත්ත්වයන් ලාංකික ඉතිහාසය දිහා බලනකොටම. තව පැත්තකින් බලය පාවිච්චි කරලා මර්ධනය කරනවා. තව පැත්තකින් ඔය පන්සල් පල්ලි ආදී ආගමික මධ්‍යස්ථාන වලින් කරන වාරණයන් හරහා සමාජයක් එක පැත්තකින් මර්ධනය කරනවා. ගත්තොත් එහෙම 1922 වගේ කාලයක OCIC වගේ පනතකින් ඇත්තරම කලාවල අත තියන්නේ නැහැ කියලා කතෝලික සභාව තීරණය කළා. ඒ නිසා පුළුවන් වෙනවා තියෙනවා ඕනම නිර්මාණකරුවෙකුට වාරණයකින් තොරව ආගම පවා ආගමේ තුල තියෙන පවා සිද්ධි අරගෙන ඒවා අර්ථ දක්වමින් යම්කිසි නිර්මාණ කිරීමේ අවකාශයක් කියන්නේ යම්කිසි සංවර්ධිත රටවල් වල ඇති වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ තත්ත්වය මේකයි. ලංකාවේ ගත්තොත් එහෙම අද ගත්තොත් එහෙම පුවත්පත් රූපවාහිනී අන්තර්ජාලය මෙකී මාධ්‍යන් වල ගත්තොත් එහෙම අපරාධ ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් පැහැර ගැනීම ආදී විශාල විදිහට සමාජයේ විසින් අනුමත නොකරන කාරණා කරන දේවල් අපිට දැක ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේවා යම්කිසි නිර්මාණකරුවෙක් කලාකෘතියක් විදිහට චිත්‍රපටයක් විදිහට නැත්නම් නාට්‍යයක් විදිහට එහෙම නැත්නම් වෙනත් කෙටි කතාවක් නව කතාවක් විතර නිර්මාණය කරලා ගියට පස්සේ මේවට එනවා වාරණයන්. එක පැත්තෙන් ගත්තොත් එහෙම මේවා සමාජයේ සුදුසු නැහැ. තව පැත්තෙන් ගත්තොත් එහෙම පෞද්ගලිකත්වය මූලික කරගෙන මේවට මඩ ප්‍රචාරය එල්ල කරනවා. එහෙම නැත්නම් පුද්ගලික චරිත ගාන්ත්‍රණය කරනවා කියන අදහසක් අරගෙන මේවා වාරණය කිරීමේ සංස්කෘතියක් ලංකාව වගේ රටක ඉතිහාසෙටම දැක ගන්න පුළුවන්. ඉතින් මගේ පෞද්ගලික අදහස තමයි නිර්මාණකරුවෙකුට තමන්ගේ අර්ථ දැක්වීම හරහා ඕනෑම කෘතියක් පිළිබඳව වෘතාන්ත චිත්‍රපටියක් හෝ අර්ධ වාර්තාමය චිත්‍රපටියක් එහෙම නැත්නම් වාර්තා චිත්‍රපටියක් කරන්න පුළුවන්. නැත්නම් නාට්‍යයක් කරන්න පුළුවන්. නැත්නම් කවියක් ලියන්න පුළුවන්. චිත්‍රයක් හදින්න පුළුවන්. මේවට රජය හෝ අධිකරණය හෝ ආගමික ආයතන හෝ මැදිහත් වෙලා මේවා මර්ධනය කරන්න නරකයි. මේවල ඇත්තටම හිලිවෙන්නේ සමාජය සම්බන්ධව ඇත්තටම ප්‍රකාශනයක්. කොත් එහෙම සමාජයේ ඇත්තටම තියෙන දේවල් අපිට කියන්න බෑ. ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම මේකේ කිසිම අපරාධයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කිසිම මංකොල්ල කෑමක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේ ප්‍රශ්න සම්බන්ධව ඇත්තරම සාමාන්‍ය මනුස්සයාට ජීවිතාවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ කලාකෘති හරහා. අත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම උසාවිය නිහඬයි වගේ චිත්‍රපටයක් බැලුවට පස්සේ කොහොමද උසාවිය වගේ ආයතනයක් අරාජිකත්වයට පත් වෙලා එහි තියෙන නීතිය කොහොමද ජනතාව වෙනුවෙන්ද ක්‍රියා කරලා තියෙන්නේ, අධිපති මතවාදයෙන් මොකද ක්‍රියා කරලා තියෙන සම්බන්ධව අදහසක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් වාරණය කිරීම ඔස්සේ වෙන්නේ ඇත්තටම ජනතාවට තමන් කලාකෘතියක් ඔස්සේ ලබා ගන්න පුළුවන් ජීවිතාවබෝධය ලබා ගැනීමේ මග අහුරන එකයි. ඉතින් මම විශ්වාස කරන්නේ මේ වාරණය තුළින් මේ චිත්‍රපටයේ සමාජගත වීම කියන එක නවතී කියලා. වාරණය කියන්නේ එක්තරා විදිහකට ගත්තොත් එහෙම මේ කාලේ ප්‍රචාරණයක්. වාරණය වෙච්ච චිත්‍රපටි නවකතා ඒ වගේම වෙනත් නාට්‍ය තමයි මිනිස්සු බොහෝ වෙලාවට බලලා මේ ඒ සම්බන්ධව උද්‍යෝගයකින් ක්‍රියා කරන්නේ. නිසා මම විශ්වාස කරනවා ඇත්තටම මේ தத்துவ යටතේ වුණත් මේක සමාජගත වීම හරහා මම කියන්නේ උසාවිය නිහඬයි කියන චිත්‍රපටය මිනිසුන්ට යම්කිසි විදිහකට තමන් අවටට සමාජයට සම්බන්ධව හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.